ආයුබෝවන් සම්ට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයේ මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිමෙන් සිරස්තල අර්බුද නිර්මාණය කළ ජාතික ලයිස්තු මන්ත්‍රී දුහුර සමගි ජනබලවේගයේ ජාතික ලයිස්තුව මැතිවරණ කොමිසමට එචාපේට බාලගිරි දෝෂය ජාතික ලයිස්තු මන්ත්‍රී දුහුරේ සාපයක් වුණා රතන හිමිකියයි මෙරට ගුවන් යානයකින් චීනයට ගිය 23 දෙනෙකුට කොරෝනා සති 4කට ශ්‍රී ලංකන් ගුවන් ගමන් අත්හිටුවයි වැඩ පටන්ගත් ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු නව අමාත්‍යංශ ලේකම්වරුන් ජනපතිගෙන් පත්වීම් ලිපි ලබයි පාස්කු ප්‍රහාරයට වගකී යුතු අවසන් පුද්ගලයා දක්වා සියල්ලන් නීති ඉදිරියට ගෙනෙනවා නව අධිකරණ ඇමති අලි සොබ්‍රිගින් ප්‍රකාශය විදේශ රටවල සිටින පුද්ගලයන් වහාම මෙරටට ගෙන්වීමට කටයුතු කරන්න සජිත් රජයෙන් ඉල්ලයි හම්බෙගමුෙන් ගංජා වලස් මුල්ලෙන් ගිනි අවි කම්මලා ප්‍රථමයෙන් දේශීය පුවත් චීනයේ ෂැන්හයි නුවර වෙත පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක සිටි මගීන් පිරිසක් කොවිඩ් ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා මේ හේතුවෙන් චීනයේ ෂැන්හයි නුවර බලා පැමිණෙන ශ්‍රී ලංකන් ගුවන් යානා සති 4ක කාලයක් සඳහා අත්හිටුවීමට චීනය තීරණය කර ඇති බවයි චීනයේ ෂින්හුවා ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ චීනයේ ෂැන්හයි නුවර බලා පැමිණෙන ශ්‍රී ලංකන් ගුවන් සේවා යානයන් සති 4ක කාලයක් සඳහා අත්හිටුවීමට එනට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇති බව චීන මාධ්‍ය අද වාර්තා කළා. ඒ අගෝස්තු මාස 7 වනදා චීනයේ ෂැන්හයි නුවරට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයේ සිටි මගීන් 23 දෙනෙකු හට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට එනට සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු කිරීමෙන් අනතුරුවයි. මීට අමතරව තවත් ගුවන් සේවා දෙකක ගුවන් ගමන් අත්හිටුවීමට එනට සිවිල් ගුවන් සේවා පාලනාධිකාරිය තීරණය කර ඇති බවද චීනයේ ෂින්හුවා පුවත් සේවයේ මෙලෙස වාර්තා කර තිබුණා. මෙලෙස ආසාදිතින් ලෙස හමු වී ඇත්තේ එක්සත් අරාබි එමිර් රාජයේ සිට ෂැන්හයි වෙත ගමන්ගත් පිරිසක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අපගල විමසීමකදී ප්‍රකාශ කළේ. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ එක් රෝගියෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. කන්දකඩු හා සේනපුර මද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව අද පෙරවරුව වන විට සටහන් වූයේ 629ක් ලෙසයි. පුනරුත්ථාපනය වන රැඳවියන් 508ක්, කාර්ය මණ්ඩලය 67ක්, ආරාධිත කාර්ය මණ්ඩලය 5ක්, පවුල් හා සමීපතමින් 48ක්, වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් වෛරසය ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයෙකු ඊට ඇතුළත්. समस्त ආසාදිතයින් අතුරින් පූර්ණ සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 2646ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 224ක්. මේ අතර ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ කාර්යමරල සමාජිකයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග වසාතෙමුණු ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හෙට දින සිට විවෘත කෙරෙන බව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් ඉන්දික කරුණරත්න මහතා ප්‍රකාශ කළා. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විෂ බීජ හරණය කිරීමේ කටයුතු අද සිදු කෙරුණා. මෙතර සිසුන් 200කට වැඩි පාසල්වල අධ්‍යනය කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය තුන් උපදෙස් මාලාව සංශෝධනය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කළේ සිසුන් 200කට වැඩි පාසල්වල අධ්‍යන කටයුතු සිදු කිරීමේදී විවිධ ශ්‍රේණි සඳහා දින බෙන් කර තිබූ බවයි. එහෙත් COVID-19 වෛරස් ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සලකා බලා එම සීමා ලිහිල් කළ බවයි ලේකම්වරයා ප්‍රකාශ කළේ. ඒ අනුව සෞඛ්‍ය නිර්දේශ යටතේ පාසල් පවත්වාගෙන යා හැකි නම් සිසුන් සාමාන්‍ය පරිදි ගෙන්වා ගැනීමට බාධාවක් නොමැතිවප අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දෙනුම් දී තිබෙනවා. පවතින වසංගත තත්ත්වයේ හමුවේ සිංගප්පූරුවේ හා කටාරි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 300 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. දේශපාලන පක්ෂ සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රීතුරයන් නම් කර එවීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ලබා දී තිබූ කාලය හෙටින් අවසන් වෙනවා. අද දිනේදී සමගි ජනබලවේගයේ විසින් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීතුරයන් නම් කර මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දුන් අතර එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීතුරයන් වෙත ප්‍රකාශයට පත් කර නැහැ. පක්ෂ කිහිපයක් මේ වන විටත් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයන් මෙතෙක් නම් කර නොමැති අතර හෙට දිනේ වන විට මහා මැතිවරණයෙන් පසු සිය දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කරන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයන් ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම සීලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර තිබෙනවා.
मेतर मेतेक अरबुदेक लखपति सामकी जन बल वेगे जाति मंत्री दूर हत मेवन विट प्रकाश पत्कृति मेरवाणु सामकी जन बल वेगे महालेखम रंजित मद्दुम भंडार हरीन प्रणांदु इमितियास बाकीर माकर तिस्सा अत्तनायक एरान विक्रमरत्न मयंत दिशा नायक सह डायना गमगेयन महात्मा महात्मीन सामकी जन बल वेगे नियोजन कर्मीन जाति पार्लिमेंतु वितयामट नियमित मेतर अद दिन अदाल नम मेतिवर्ण कमीशन वित भारतीय सिदुकेरुना समकी जन बल जाति मंत्री लेखने योजना मेति लबल संधानगत पक्ष बल आशीर्वाद सिरदनाम एकमति को संधानगत पक्ष हतरा लबल पक्ष हतर लबल मे विधि दियोजन जनता विपक्ष प्रधान पक्षे अभी रानी विक्रम सिंह महात्म दिखट नायक मंदा कि मेलेस समग जन बल वेगे सी जाति मंत्री दूरियान प्रकाश पत्किरी मत समग मेवर पार्लिमेंट सह जाति नम कि अत्ते थवत मंत्री दूर देखा पमनाय ए एक्सत जाति पक्षे सह अपे जन बल पक्षे मंत्री दूराय ये दिन जाति जन बल वेगे विसिन आचार्य हरिणी अमर सूर्य महात्म्य जाति मंत्री दूर सनह तोरा पत्कर अतर श्रीलंका पोजन पेरमुन सह इलंगे तमिल अरसु पक्षे सह अखिल इलंगे तमिल कांग्रेस विसिन मेतिवन कुमित यमुकन जाति मंत्री दूर मेवन गेसट कर अवसान मेतर दिदास विस पार्लिमेंट मेतिवर्ण सनह तरंग कर सीलुम अपेक्षक वित निवेदन निकुत्मी स्वकीय वत्कम बेरकम प्रकाश इदिरी पत्कर मेतिवर्ण कमीशन स्वभाव इला श्रीनवा अदाल वत्कम बेरकम प्रकाश इलेमिन सेप्टेंबर मस हयवन दिन पेर तेरी भार निलधारीन हरहो ऋजुम मेतिवन कमीशन स्वभावित लभियम सलस्वन लिसाई मेतिवन कमीशन स्वभाव वेडितुरट प्रकाश कराने අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික ලැස්තු මන්ත්‍රී දුරේ නම් කිරීමේ බලය ඇත්තේ තමන් වහන්සේට බව පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපේ ව්‍යාපාරයේ ආරම්භෙදිම කඩාකප්පල් කිරීම සඳහා නීතිඥයෙක් සහ අනිත් සියලු දෙනාම එකතුව මේ කුමන්ත්‍රණය සිද්ධ කරපු බව. මේ නීතිඥයා සපයා දුන්නේ අපේ ජනබල පක්ෂයේ සභාපතිවරයා. ඒ වගේම කුරුණෑගල චන්දලයිස්තු ප්‍රතික්ෂේප වුණාම ඥානසාර හාමුදුරු මට දිගින් දිගටම කියා හිටියේ සභාපතිවරයා කුමන්ත්‍රණය කළා මෙම ලයිස්තුව ප්‍රතික්ෂේප වීමට කටයුතු කරපු බව. මේ ව්‍යාපාරයට මූලිකත්වයේ ගත්ත ස්වාමින්වහන්සේලාගේ නාම යෝජනා සියල්ලම ප්‍රතික්ෂේප වුණා. විශේෂයෙන් මම කියන්නට උන රටේ මාධ්‍ය ගැන වචනයක් රජයේ මාධ්‍ය වලින් අපට කිසිම අනුග්‍රහයක් ලබා ගන්න බැරි වුණා. විශේෂයෙන් මම ඉසුත් ජාතික ලයිස්තු මන්ත්‍රී දුරය පත් කිරීමට නිර්දේශ කළ හැක්කේ මේ ගිවිසුමට අනුව අතුරුලී රතන හිමියන්ටම
පමණයි. මම ඥානසාර ස්වාමීන් වහන්සේට එක අවස්ථා 3-4ක් කතා කළා. කතා කළා උන්වහන්සේ කිව්වා මේ පිරිස ඉල්ලා හිටින උන්වහන්සේ නිසා උන්වහන්සේට පත් වෙන්න ඕන කියලා. මම ඉල්ලන පිරිසකුත් ඉන්නවා. මම කිව්වා මේ ජාතික ලයිස්තු මන්ත්‍රී දුරේරුණින් අපි පොරකනවා කියලා කිව්වා. මේ ප්‍රතිරූප වලට විශාල හානියක් සිද්ධ වෙනවා. කතා කළා අපි සම්මුතියකට එළඹිලා තීරණයක් ගමු කියලා. නමුත් උන්වහන්සේටත් මටත් එවැනි තීරණයක් ගන්න තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම අහුරුවේ වේදිනිගම ඉමලතිස්ස ස්වාමීන් වහන්සේ. දැන් සමන් පෙරේරාගේ නම සමන් පෙරේරා විසින්ම නම් කරලා ඇරලා තියෙනවා. ඒ තමයි පක්ෂීය අයිතිකාරයා පක්ෂීය සභාපතිවරයා. පක්ෂයේ සභාපතිවරයාට කිසිම අයිතියක් නැහැ තමන්ම පත් වෙන්න. ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය අපේ ජනබල පක්ෂයට ලැබිච්ච මන්ත්‍රී ධුරයක් නෙවෙයි. නව කැබිනට් අමාත්‍යංශ 25ක් සඳහා පත් කිරුණු ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පත්වීම් ලිපි ලබාගත් නව අමාත්‍යංශ ලේකම්වරුන් මෙසේයි. WMD ප්‍රනාන්දු අමාත්‍ය මණ්ඩල ලේකම්, RWR පෙම්සිරි මහාමාර්ග අමාත්‍යංශ ලේකම්, SR ආටිගල මුදල් අමාත්‍යංශ ලේකම්, JJ රත්නසිරි රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම්, ජගත් පී විජේවීර ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්, රවීන්ද්‍ර හේවා විතරණ වැවිලි අමාත්‍යංශ ලේකම්, වාරිමාර්ග අමාත්‍යංශ ලේකම්වරයා ලෙස පත්වීම් ලිපි ලැබුවේ අනුර දිසානායක මහතායි, චූලනන්ද පෙරේරා මහතා කර්මාන්ත අමාත්‍යංශ ලේකම්, වසන්ත පෙරේරා මහත්මිය විදුලි බල අමාත්‍යංශ ලේකම්, එස් හෙට්ටිආරච්චි මහතා සංචාරක අමාත්‍යංශ ලේකම්වරයා ලෙසයි පත්වීම් ලැබුවේ, RAAK රණවක මහතා ඉඩම් අමාත්‍යංශ ලේකම්, කම්කරු අමාත්‍යංශ ලේකම් කේ මාපාපතිරණ මහතායි, දිවර අමාත්‍යංශ ලේකම් RMI රත්නායක මහත්මිය, මේජර් ජෙනරල් විශ්‍රාමික කමල් ගුණරත්න මහතා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස ජනපති ඉදිරියේ පත්වීම් ලිපි ලැබුවා, MKB හරිශ්චන්ද්‍ර මහතා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශ ලේකම්, NB මොන්ටි රණතුංග මහතා ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්, ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා ජල සම්පාදන අමාත්‍යංශ ලේකම්, වෙළඳ අමාත්‍යංශ ලේකම් MB ජයවර්ධන මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ලෙස මේජර් ජෙනරල් සංජීව මුණසිංහ මහතා පත්වීම් ලිපි ලැබුවා, මේජර් ජෙනරල් විශ්‍රාමික AK සුමේද පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්, අනුරාධ විජේකෝන් මහතා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්, බලශක්ති අමාත්‍යංශ ලේකම් ලෙස KDR ඔල්ගා මහත්මියත්, විදේශ අමාත්‍යංශ ලේකම් ලෙස අඩ්මිරාල් විශ්‍රාමික ජයනත් කොළඹගේ මහතාත්, වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පරිසර අමාත්‍යංශ ලේකම් ලෙසත්, මහාචාර්ය කපිල පෙරේරා මහතා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ලෙසත්, සිරිනිමල් පෙරේරා මහතා නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශ ලේකම් ලෙසත් අද දින ජනාධිපතිවරයා ඉදිරියේ පත්වීම් ලිපි ලැබුවා. නව රජයේ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අද දින සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. නවවන පාර්ලිමේන්තුවේ අභිනව අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද පෙරවරුවේ සිය දූරයන්වල රාජකාරී කටයුතු ආරම්භ කළා. එයනුව නව ජනමාත්‍ය අමාත්‍ය කේලිය රඹුක්වැල් මහතා අද දින සිය දූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළා. ජනමාත්‍ය අමාත්‍යංශයේදී කේලිය රඹුක්වැල් මහතා මහා සංඝරත්නයේ සත්පිරිත් සජ්ජායනා මතේ සිය දූරයේ රාජකාරී කටයුතු මෙලෙස ආරම්භ ලැබුවා. සමහරක් අය මන් දැක්ක අපේ මහත්මියම සහෝදරයන් ප්‍රශ්න කරලා තිබ්බා මේ විවිධ විෂයන් සම්බන්ධ. විෂයබද්ධ රාජ්‍ය අමාත්‍යවරුන් කියන්නේ ඉලක්ක සහගත රාජ්‍ය අමාත්‍යෝ. මොකද මේ රටේ ඉදිරි වැඩපිළිවෙලට ආර්ථිකය ගොඩනගන්නට කරුණු දෙකක් වැදගත් වෙනවා. එක ආයෝජනයන් ගැනීම, දෙවැනි කරුණ තමයි දේශීය වැඩපිළිවෙල ප්‍රබලව ඉදිරියට ගොස් අපනයන වෙළඳ පොලක් නිර්මාණය කළ යුතුමයි. එනිසාම තමයි රාජ්‍ය අමාත්‍යවරුන්ට බොහොම පැහැදිලි විෂයන් විෂයබද්ධව ඒ වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙනිච්චොත් අපිට අපරායන ක්ෂේත්‍රයේ යම් දක් අපිට ලැබෙනවා. බලන්න ඇති කැබිනට් අමාත්‍යවරුන් එක වචනකින් දාලා තියෙනවා. ප්‍රවාහන, ජනමාත්‍ය, සෞඛ්‍ය. මේවා හුඟක් වැල් තියෙනවනේ එකයි. මේ වැල් ඔක්කොම දීලා තියෙනවා එක එක අමාත්‍යවරුන්ට ඒ තියෙන වැල් වලින් අරගෙන ඒවා ක්‍රියාත්මක කිරීමේ බලය නියෝජිතයන් හැටියට ඒ වගකීම බාර දෙනවා. ඒ නිසා මම හිතනවා අපිට තිබෙන වගකීම මෙතෙක්කල් කිසිම ආණ්ඩුවකට නොතිබ්බ වගකීමක් අපට බාර දීලා තියෙනවා. ඒ වගේම බලාපොරොත්තු අහස උසට තියෙනවා. ජනතාවගේ බලාපොරොත්තු කොටින්ම කියතොත් පළක් වෙලාවට කියන කතාවක් තමයි මේ ජනාධිපතිතුමාට මේක කරන්න බැයි නම් වෙන කෙනෙකුත් මේක කරන්නේ නැහැ කියන තැනකට ජනතාව ස්ථාවරයක් ඇතුව කතා කරනවා. එනිසා අපේ වාක්‍ය මිතාමත් මිහිලයි. අපේ මැතිවරණ ප්‍රකාශනයේ පැහැදිලිව කිව අලුත් විවස්ථාවක් සම්බන්ධව ඒකට ජනතාව මරමක් දීලා තියෙනවා. ජනතා පරමාධිපත්‍ය තුළම විවස්ථාව ඉල්ලීම සම්බන්ධව සහතිකයක් වුන් අපිට දීලා තියෙනවා. ඒ සහතිකය ඉෂ්ට කිරීමේ වාක්‍යම අපිට තියෙනවා.
මෙතර අධ්‍යාපන අමාත්‍ය ජීල් පීරිස් මහතාද අද දින සිය දූරේ රාජකාරී කටයුතු මෙලෙස ආරම්භ කරනු ලැබුවා. ඒ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී මෙම අවස්ථාවට හිටපු අධ්‍යාපන අමාත්‍ය වත්මන් විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්‍රම මහතාද සහභාගී වී සිටියා. මොකද අධ්‍යාපනයේ මූලික අරමුණ මූලික අරමුණ තමයි තව තව ළමයාගේ මනසට කරුණු එක්කාසු කරලා जीवित सार्थक करगणीम सदा दुसर मे को नीति को इंजीनियर को आर्किटेक्ट पवन अवश्य उपाध्यवाकर विकल्प मार्ग दिए वृत्तिमय पुहन कार्मिक विद्याल पॉलिटेक्निक मे अध्यापन प्रतिफल भागनीय पौद्गलिकांशे समगत अभी कथा बलाकृत कोई रसा ये रसा अवश्य हकिया मन निपुणता कुशलता मनोवा राजकारी कटियोतु आरंभ कला ए सौख्यमात्यांशेदी सौभाग्ये देख्म अतिगरु जनाधिपत्तुमागे दर्शने सह वेडपिलिवेल अनुव सौख्य अमात्यांशे मगिन मेरटे जनतावट सिद्धविय युतु निरोगिमत् जनतावक मेरटे बीकिरीम संदहा गत है कि सियलु क्रियामार्ग गनीमट विशेषेन रोग वेलक्वीमट गत है कि सियलु पियवर गन्नत् बलापुरुत्तु ओब दन्नवा कोविड 19 रोगे मर्दनीय किरीम संदहा रटक विधियट अप इताम वगकीमकिन कटयितु कला මා විශ්වාස කරන විදියට දකුණු ආසියාවේම සමහර අවස්ථාවලදී මුළු ලෝකයටම ආදර්ශයක් වන ආකාරයට සෞඛ්‍ය වැඩපිළිවෙල කොවිඩ් 19 රෝගය මර්ධනය කිරීම සඳහා අපගත් පියවර මුළු මහත් ලෝකයටම ආදර්ශයක් වන ආකාරයට අපට කටයුතු කරන්නට පුළුවන් වුණා. කොවිඩ් 19 රෝගය පැතිරීම සම්පූර්ණයෙන්ම පාලනය කර ගැනීමට හැකි වෙච්ච රටක් බවට අපේ රට අපට පත් කර ගන්නට පුළුවන් නිසා එවැනි බාධක එවැනි තත්ත්වල් ජය ගැනීමට පුළුවන් වෙච්ච මේ රජයට අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ මා විශ්වාස කරනවා ඉතුරු සියලු අභියෝග ජය ගැනීමට පුළුවන් කියලා. එමෙන්ම වෙළඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපිටදී වෘන්දුන් බන්තුල ගුණවර්ධන මහතාද අද දින සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. මහා සංඝරත්නයේ සහ ਸਰව ආගමික පූජකතුමන්ලාගේ ආශිර්වාද මැද අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතා මෙලෙස සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. आर्थिक क्रियावन तुनक निष्पादने परिभोजने हूमारु हूमारु अगेन क्रियावली संपूर्ण मेहवीं पिलिबंद वगकीम इष्टकिरीम सदा विविध अनपनस्सा अवश्य विविध विनस्कन रास्य रट इलासिटिनो जनता इलासिटिनो पसुगे काले तुलदी रटट अहितकर लेस असंतपुन लबु जात्यंतर विलंद गिविसु पिलिबंद विशाल विरोधताव्य अतिविला तिबिला मेरटे विद्युतुं इलासिटिया लोके बहु रटवल्ट मेन जाति के विलंद प्रतिपत्तिया अपिट तिबेंट अवश्य कियला जाति के विलंद प्रतिपत्तिया कैतिकिरीम संधावेन कैबिनेट अनुमतिय मम मीट कालीन लबागेन तिबुना अपिट प्रायोगिक यथार्थ्य बवट पत्करांट पुलुवंकम लबेयि कियला अपि विश्वास करनवा. මෙ අතර කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල් තිස්සල්වා මහතාද අමාත්‍යංශයේ රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ නරහින් පිට පිටේ කම්කරු අමාත්‍යංශයේදී මගේ ප්‍රමුඛතාවය වෙන්නේ දැනට කම්කරු අමාත්‍යංශයේ ගොඩ ගැහිලා තියෙන අර්ථසාධක අරමුදල් නොගෙවීමට අදාළ ඒ ලිපිගොනු ටික ඉතා ඉක්මනින් අවසන් කරලා කම්කරු ජනතාවට ඒ අවශ්‍ය සහනය සලසා දීම. මම මේ කම්කරු වන් වෙනුවෙන් අධිකරණයේ පෙනී ඉන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ. නමුත් අපි පෙනී ඉන්න නඩු වලින් හුඟක් ඒවා අපි පරදිනවා. ලොකු නීතිච මහතුරු ගෙන්නලා හාම්පුතුන් නඩු කොහොම හරි ජය ගන්නවා. මේ තත්ත්වය වෙනස් කරන්න ඕනේ. අපේ කම්කරු නිලධාරීන්ට මීට වඩා වුණුවක් लबा देंडोनी नडु इदिरिपत क्रीम नडु तार्क क्रीम तियन सियलु नडु करयांट वडात गुणात्मक अंदमे प्रवेश्या अनिवार्यम लबा दीम
महामार्ग अमात्य जॉनस्टन प्रणांतु महताद अद दिन सिय राजकारी कटयुतु आरंभ करनु लबुवे कुरुणेकल दिस्त्रिक्क मलियदेव पिरिम विद्यालय असल संविधानय कर तिबु उत्सव अवस्थावकट एक्वेमिन कुरुणेकल मीगमुव मार्गय हरहा मलियदेव पिरिम विद्यालयट ऐतुलवीम संधा उमन मार्गयक सैदीमट मुल्कल तममिन महामार्ग अमात्य जॉनस्टन प्रणांतु महता सिय दूरे कटयुतु आरंभ कला मेदी कुरुणेकल वज्रज्ञान मावत कापट अतुरा संवर्धनय किरीमे व्यापृतियक आरंभ किरीमटद अमात्यवरया कटयुतु कला अतिकार जनाधिपति गोटाबे राजपक्ष तुम्हारे सौभाग्य जनाधिपति उपदेश दी लतीन कालांतरिया प्रश्न गुड़गहिलतीन तत्व मम भारकार आंडवेटिकांग प्रश्न बिल्ली मन मम बलापुर अभिनव अक्रमात्य महिंद्र राजपक्ष महता अद पेरवरुवे अनुराधपुर रुवन्वेलिस पुदुबिंब वेत पेमिनिया रुवन्वेलिस पुदुबिंब वेत पेमिनि अक्रमात्यवरया आगमिक वतावत्तुल निरत वेमिन आशीर्वाद लबा गत्ता इन्हर ध्रुव अक्रमात्य महिंद्र राजपक्ष महता जयश्री महाबोसमिधुन वेत पेमिन आशीर्वाद लबागत्ता अन अक्रमात्य महिंद्र राजपक्ष महता मिर्स आगमिक वतावत्मी अक्रमात्य आशीर्वाद इन ध्रुव अक्रमात्यवर जयंती विहारस्थान वेदपेमिया विहारस्थ परिश्रय वेदपेमी अक्रमात्यवर एहदीद आगमिक वतापत्ल निरतुना विदेश रटवल असरण वीसिटन प्रिस मिरट गेंवाणी निशी यांत्रण राज्य विसिन क्रियात्मक कलियुवा समूह जनबल वेगे नायक सजिद प्रेमदास महतावसनवा याद कोल प्रदेश विहारस्थान की हिपेक पवती आगमिक वतावत्ट सहभागी विमेन अणुव मातिवेत अदहस पलकरमी
මැතිවරණින් පසු ආශිර්වාද ලබා ගැනීම සඳහා සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දිනේද ආගමික සිද්ධාස්ථාන කිහිපයක් වෙත පැමිණියා. කොළඹ ඉසිපතනාරාම මාවතේ පිහිටි ඉසිපතනාරාමයේ වෙත පැමිණි සජිත් ප්‍රේමදාස මහතා පූජ්‍ය මාදම්පාගම අසුජිනා හිම්පාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් ආශිර්වාද ලබා ගත්තා. इन अनतुरुव मैदकोलंब नवकांपुर पिहिटी श्री धर्म विचारामय वेत पेमिनी सजित प्रेमदास महता पूज्यपाद सिलोगम इंद्रवांश हिंपाणन वहन्से प्रमुख महासंगरत्न आशीर्वाद लबा गत्ता. තමන් අද දින ආගමික සිද්ධාස්ථාන වෙත පැමිණ ආශිර්වාද ලබා ගැනීම පිළිබඳව සහ රටේ වත්මන් දේශපාලනික තත්ත්වයේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉන් අනුතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. ලක්ෂ සංඛ්‍යාත විදේශීය රටවල රැකී ආරක්ෂා කරන අපේ මව්වරුන්, අපේ සහෝදරයන්, අපේ නැගණියන් විදේශ රැකියා ශාස්ත්‍රයේ නිරත වී සිටින ලක්ෂ ගණනින් අද අනාථ වෙලා සිටිනවා. තානාපති ශාස්ත්‍රය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍යයි. රාජ්‍ය පාර්ශවය අවබෝධ කරගෙන නැහැ මේ රට දුවන්නේ බොහෝ දුරට විදේශීය රටවල සේවය කරන ඒ සහෝදර සහෝදරියන්ගේ ප්‍රේෂණ ආදායම තුලින් රටක් හැටියට ලබා ගන්නා විදේශ විනිමය තුලින් අද රට විරුවන්ව අමතක වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඒ සියලුම දෙනාට ආශිර්වාද කරන්නට, සෙත් පතන්නට, සුවපත් කරන්නට අපි පූජනීය සිද්ධාස්ථාන කේන්ද්‍ර කරගෙන ඒ ආශිර්වාද වැඩසටහන ක්‍රියාත්මක කරමින් යන මොහොතක රජෙන් ඉල්ලීමක් කරන බොහොම ඕනෑකමින් මේ පිටරටවල අනාථ වෙලා සිටින බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙමින් සිටිනවා නැවතත් වරක් අපේ රටට ආපසු පැමිණෙන්න. නිසියාකාර ක්‍රමවේදයක් නැහැ. විශේෂයෙන්ම මේ වගේ වෙලාවක ශක්තිමත් විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍යයි. නිද්‍රාශීලීව සිටින තානාපති ශේෂ්ත්‍රයේ අවදි කරවල අපේ රටේ පුරවැසියන් මේ පිටරටවල ඉන්නකොට ඒ අයගේ महानूर प्रदेश उत्सव යම් ජන කොට්ටාශයක් වෙනුවෙන් නෙමෙයි මේ රට වෙන කිසිම අවස්ථාවක් අපිට මේ රටට විරුද්ධව එහෙම නැත්නම් මේ රටේ සාමයට විරුද්ධව මේ රටේ මිනිස්සුන්ගේ සහෝදරත්වයට විරුද්ධව අපි අබමල් රේණුවක තරම්වත් වරදක් අපෙන් සිද්ධ වෙන්නේ නැහැ කියන සහතිකය මුල් අවස්ථාවේදීම අපි අවදාපා මේ පිළිබඳව කිසිම විශ්වාසයක් තියාගන්න අවශ්‍ය නැහැ මේ රටෙන් අපිට තරම් මුස්ලිම් සමාජයේ තුලින් අන්තවාදී ඉවත් කරන්න ඕන ගමක් වෙන කාටත් නැහැ ඒ අන්තවාදීන් ඉන්න තාක්ක ඒ ත්‍රස්තවාදීන් ඉන්න තාක්ක අපිට නිදහසේ ඉන්න බෑ එහෙනම් අපි සම්පූර්ණයෙන්ම කැප වෙනවා කවුරු හරි පාස්කු පහරයට හෝ අන්තවාදයට හෝ සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ අන්තිම පුද්ගලයා දක්වා නීති ඉදිරියට ගෙනල්ලා දඬුවම් කරන්න අපි උත්තරීමෙන්ම ගන්න ඒ සාර්ථකයන්ට අපි අත් දෙනවා මේ ලොකු කැපවීමක් කරලා ඇවිල්ලා තියෙනවා ඒ කැපවීම කරලා ඇවිල්ලා තියෙන්නේ අපි ජාතික සමගිය ගොඩනගන්න මිනිස්සු එකතු කරන්න පාලම් වෙන්න නැතුව තාප්ප හදන්න නෙමෙයි ජාතිය මත පදනම් වෙච්ච දේශපාලනයෙන් තොරව ප්‍රතිපත්ති මත පදනම් වෙච්ච ජාතික දේශපාලන ගමනක් යන්නට එහෙම ගමනක් ගියොත් තමයි අපිට අනාගතයක් තියෙන්නේ වත්මන් ආණ්ඩුවේ යහපත් ක්‍රියාදාමයන්ට සහාය ලබා දෙමින් දූෂණයට වංචාවට එරෙහිව අරගල කිරීමටද සූදානම් බව සමගි ජනබල වේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා මෙම අතර මෙම මාධ්‍ය හමුව සඳහා පාර්ලිමේන්තුවට තේරීපත් වූ ජාතික ලැස්තු මන්ත්‍රී හරිම් ප්‍රනන්ත මහතාද එක්ව සිටියා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සර් ජෝන් කොතලාවල ප්‍රේමදාස ජනාධිපතිතුමාලා මේ පක්ෂය අභිමානවත් ආඩම්බරකාරී පක්ෂයක් විදිහට හැදුවේ ඒ යුගයේ නැති කරලා අද එක ජාතික ලැයිස්තු මන්ත්‍රීකමකට හොරුයි මංකොල්ලකාරයෝයි ඩීල්කාරයෝ ගහගන්නේ ලෙවල් එකට අවිල්ල තියෙනවා මේ ඇමති මණ්ඩලය හරියට විමර්ශනය කරද්දී 2015 මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක හිටපු 53 දෙනාටම තමයි සලකලා තියෙන්නේ ඒගොල්ලන්ගේ මොකද්ද මුඛ්‍ය පරමාර්ථය අහනම් මේයි 18යි අහෝසි කරන්නේ පොට්ටුවට ජනදුන්න ජනතාව 53 දෙනෙක් අලුතෙන් එවලා තියෙනවා අපේ ලැයිස්තුවේ 3 දෙනෙක් අලුතෙන් සහ ජයග්‍රහණය කරපු 80% තරුණ මන්ත්‍රීවරු පක්ෂ විපක්ෂ ජනතාව
දීලා පණිවිඩය තමයි ක්‍රියාශීලී කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවට එන්න ඕන වැඩ කරන්න පුළුවන් කණ්ඩායම පාර්ලිමේන්තුවට එන්න ඕන කියලා. අපි හොඳ දෙයකට සහයෝගය දෙන ගමන් මේ රට මිලිටරිකරණයට අඥාදායකත්වයට හොරකමට වංචාවට දූෂණයට සටන් කරන්න අරගල කරන්න අපි සූදානම්. තේක බුරුක නැඳුම් කොස් වලින් හදනවා කියපු කැබිනට්ටුවක් ගන්න තමයි ලංකාවේ ජනතාව තුනෙන් දෙකක් දුන්නේ. මේ කැබිනට්ටුවට ඇවිල්ලා තියෙන්නේ පිත්තල මැටි ඒ වගේම මිරිස් හාල් පොල් තල් ඇමතිලා තමයි මේකට පත් කරලා තිබුණේ. අද අධිකරණයේ කටයුතු වලට තමන්ගේ සේවා දායක වෙනුවෙන් පෙනී සිටපු මිනිස්සයව අද අධිකරණ ඇමති කරලා දෙනවා. මම අපි තාමත් ජනතාව පැත්තේ ඉඳන් කටයුතු කරන්නේ. අපි කතා කරන්නේ ජනතාවට මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ. අපි ඔබතුමාලා වෙනුවෙන් මේ සටන කරන්න සූදානම්. අපි ධනවාදී විවේචනයකට, කියන්නේ constructive criticism වලට අපි කැමති. අපි ආණ්ඩුවක් පටන් ගත්ත ගමන් ආණ්ඩුවකට ගහන්න කිසිම උත්සාහයක් නැහැ. නමුත් මේ කතාව නොකිය බෑ. ආරම්භය හොඳ නැත්තම් අවසානයේ කිසිසේත් හොඳ වෙන්නේ නැත. මගේ මිත්‍රයා නාමල් රාජපක්ෂ මහත්මයාට අමාත්‍යංශ කම්මෙන්තිවෙන් මම සතුටු වෙනවා. ඒත් කරුණ මන්ත්‍රීවරයෙක් ඒ වගේම ක්‍රීඩාවට දේශපාලනය ඇදගන් නැති වෙන කටයුතු කරයි කියලා විශ්වාස කරනවා. සූදු කරන කට්ටිය අපි අයින් කරලා නීති අද්දාලා පාර්ලිමේන්තුව අලුත් අනපනත් ගෙනල්ලා අපි සම්පූර්ණ වෙනස් කරලා දැම්මා. විශ්වාස කරනවා මේ හොඳ කටයුතු එතුමා ඒ විදිහටම කරගෙන යයි කියලා. අපි මේ ආණ්ඩුවේ මාස 3-4ක් කටයුතු කාලෙ දෙනවා සෙටල් වෙන්න. තව මාසිකින් විතර තව හොඳ හොඳ සෙල්ලම් එක්ක කතා කරන්නයි අපේ අදහස. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සම්බන්ධයෙන් වන අවසන් තීරණය හෙට දින සාකච්ඡා කර ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවස මහතා පවසනවා. අපකල විමසීමකදී ඒ මහතා මේ බව සඳහන් කළා. මෙවර මහමැතිවරණයෙන් ලැබූ පරාජයත් සමග එක්සත් ජාතික පක්ෂයේ මේවන විට නායකත්වයේ සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. පසුගියදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වලදීද එජෝප පක්ෂ නායකත්වයට මීළඟ සුදුසු පුද්ගලයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් නම් කිහිපයක් යෝජනා වී තිබු අතර පසුව තවත් නම් තුනක් ඉන් අනතුරුව යෝජනා වී ඇති බවයි පක්ෂාභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ. ඒ අනුව දැනට පක්ෂ නායකත්වයට යෝජනා වී ඇති නම් අතර පක්ෂ උපනායක රවි කරුණානායක මහලේකම් අකිල විරාජ්කාරී වසම් භණ්ඩාගාරික දයාගමගේ වජිර අබේවර්ධන යන සමාජිකයන්ගේ නම් ඇතුළත් වන අතර ඊට අමතරව ජාතික සංවිධායක නවීන් දිසානායක නියෝජ්‍ය මහලේකම් රුවන් විජේවර්ධන පාලිත රංගේ බණ්ඩාරයාණායගේ නම්ද යෝජනා වී ඇති බවයි පක්ෂාභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ. දිගින් දිගටම පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් මතුව ඇති පසුබිමක ඊයේ දින පක්ෂ සමාජිකයන්ගෙන් පිරිසක් පමණක් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවසේදී රැස්වී සාකච්ඡාවක් සිදු කර තිබූ අතර එහිදී පැමිණි ඇතැම් සමාජිකයින් මාධ්‍ය මගහැර පිටව යාමටද කටයුතු කළා. මෙවැනි පසුබිමක් තුල එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් රුවන් විජේවර්ධන මහතා අද දින නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පක්ෂයට පුළුල් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලක් දියත් කර නව නායකයෙකු යටතේ අදාළ ප්‍රතිසංවිධාන සහ ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා මේවන විට පක්ෂයේ සියලු දෙනා පොදු එකඟතාවයකට පැමිණ ඇති බවත් එය සිදු කර පක්ෂයේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවයි. මේ අතර පක්ෂ මහලේකම් අකිල විරාජ්කාරී වසම් මහතා අද දින සඳහන් කළේ පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් වන අවසන් තීරණය හෙට දින රැස්වී තීරණය කරන බවයි. එමෙන්ම සමගි ජනබලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අපකල විමසීමකදී අප වෙත සඳහන් කළේ එළමෙන 20වනදායින් පසු සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් පවත්වා අර්බුද සියල්ල විසඳා ගැනීමට කටයුතු කිරීම තමාගේ අපේක්ෂාව බවයි. නව ආණ්ඩුව යටතේ ජල විල්පත් වැඩි කිරීමට අපේක්ෂාවක් නොමැති බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. අපේ ආණ්ඩුව ජල විල්පත් වැඩි කිරීමට තීරණයක් අරගෙනත් නැහැ. ජල විල්පත් වැඩි වෙනවා නම් ඒ වැඩි වෙන්න ඕන වැඩි පරිභෝජනය තියෙන ඉහළ ආදායම් ලාභන පරිභෝගිකයෝ. දැන්ට අපි කරගෙන යන්නේ ජලය යන්තම් අපේ වියදම් කැපෙන ප්‍රමාණයට පවත්වාගෙන යන්නයි. නැතු ආදායමක් ලැබීමේ අදහසක් නැහැ. මගෙන් බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුව ඉදිරි අවුරුදු 2-3 ඇතුළත සියලු දෙනාටම පානීය ජලය ලබා දීම. අපිට පටන් ගන්න වෙන්නේ පානීය ජලයට හිමිකමක් නැති තාමත්ම වියලි ප්‍රදේශවල. මොනම ජලයක්වත් නොමැති නොලැබෙන 7%ක් ජනයයින්. අන්නේ 7%ක් පවුල් වලට පළමුවෙන්ම ජලය. ඊළඟට අපි ජලය නිකම්ම සපයනවා නෙමෙයි. අපි පානීය පිරිසිදු ජලය සැපිය යුතුයි. පාර්ලිමේන්තුවට තේරීපත් වූ පක්ෂ විපක්ෂ දේශපාලකින් දැක් වූ අදහස් කිහිපයක් දැන්
පොදු වෙළඳ සාමාජික අමාත්‍යාංශ බෙදන්නේ ඇත්ත බලලා පිළිලා බලලා. දැන් මේ පාර අමාත්‍යාංශ බෙදනකොට රටේ තියෙන සියලු අංශයන් ටික ආවරණය වෙන පරිදි මේ පාර අමාත්‍ය කට්ටිය බෙදලා තියෙනවා. අවම අපට හොඳම ලැබෙන තුන දැන් තමයි අනුරාධපුරේ. ඒ වගේම අපට සූර්යමාලයේ විදුලි නිෂ්පාදනය කිරීමේදී අපේ නිවාසවලට ආදායමක් ලබා ගන්නත්, ඒ වගේ අපේ බලන්නේ ආර්ථික ශක්තිමත් කර ගන්නත් මේ වගේ අමතර වාසිය කනුරාධපුරට ලැබෙනවා. නැත්නම් රටේ මේ මහා පොළොව දේශීය වෙදකම මේ අපේ රට උරුමයේ අවුරුදු 2500ක් ආරක්ෂා කරපු මේ ජාතික සුරකිච්ච දේවල් රැකගෙන ඉදිරි පරම්පරාවට ගෙනියන එක අපේ වකීමක් ආ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අපේ වෙදකම ලෝකෙට ගෙනියන්න පුළුවන් අවස්ථාවක් විදේශ විනිමය ගේන්න පුළුවන් අවස්ථාවක් සංචාරකව ආකර්ෂණය කරන්න පුළුවන් අවස්ථාවක් මේ අමාත්‍යාංශයෙන් තමයි වැඩියෙන් පින් කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ පින් කන්ටික අපි කරනවා විශේෂයෙන් මට සම්බන්ධ ප්‍රවාහන ශාස්ත්‍රයේ වගේ අනිකුත් ශාස්ත්‍රවලත් විශේෂයෙන් පානීය ජලය පිළිබඳව නුවර කොළඹ අධිවේගී මාර්ගය බෝගම්බර හිරගෙදර බෝගම්බර ක්‍රීඩාංගණය ගාවට ගුඩ්ෂෙඩ් බස් නැවතුම් පොලේ ව්‍යාපෘතිය පහුගිය කාලවලවල අඩපණ වෙලා තිබුණා මේවා යලි පණ ගන්නන්න ඕන විදුලි දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ වෙලා තියෙන එක කඩිනම් කරන්න ඕන ඒ වගේම ප්‍රවාහන තත්ත්වෙත් වැඩි දියුණු කිරීම තාම පැහැදිලිව අපි ආරම්භ කරන්නේ මහනුවරින් රට පුරාම අපි ඒක කරනවා මැතිවරණ ක්‍රමයක් ඒ වගේම ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලි රාශියක් සිදු වෙයි ඉතින් අපි හිතනවා දැන් මේ වෙනකොට ඇමතිකම් වලට දඟලන එක ඇමතිකම් වලට මරා ගන්න එක පොඩ්ඩක් නතර කරන්න ඕන 3-2 ලැබිලා තියෙනවා ඒ 3-2 බලය අරගෙන අවශ්‍ය පරිදි ව්‍යවස්ථා සංශෝධනයකට ගිහිල් ඉවර වෙලා ඔය දැන් ගලීම කරා නම් වඩා යහපත් ඔය විනය පරීක්ෂණ සියල්ලම සෙල්ලම දාලා ඉන්නේ පක්ෂේ ඉතුරු වෙලා ඉන්නේ නායකයෝ ටිකට නායකයෝ ටික තමයි මේ පක්ෂේ විනාශ කරේ ගමේ බිමේ පෝස්ටරේ ගහලා වැඩ කරපු ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ තියන්න කටයුතු කරනවා නම් ඒක විහිළුවක් වලස්මුල්ල ප්‍රදේශයේ දිවසක පවත්වාගෙන ගිය ගිනි අවිකම් බලක් විශේෂ කාර්ය බලකාය විසින් වටලා තිබෙනවා මේ අතර කොළඹ සුරාපදු මෙහෙයුම් ඒකකයේ විසින් දින දෙකක් පුරා හම්බිගමු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් විශාල ප්‍රමාණයේ ගංජා හෙන් 3ක් වටලා සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා හම්බිගමු අරමෙගම උණකන්ද ඝන කැලෑව තුල පවත්වාගෙන ගිය අක්‍රේක පමණ වපසරිකෙන් යොත් ගංජා හෙන් 3ක් වැටලීමට කොළඹ සුරාපදු විශේෂ මෙහෙයුම් ඒකකයේ සමත් වුණා ඒ සුරාපදු නිලධාරීන් විසින් දින දෙකක් පුරා අතිශය දුෂ්කර මාර්ගෝස්සේ ගොස් සිදු කළ සුවිශේෂී වැටලීමක ප්‍රතිඵලයක් ලෙසයි මෙම ගංජා වගාවේ ගස් අඩි 5ක් 6ක් පමණ උසට ඉත සරු ලෙස වැඩි තිබූ අතර දින 10ක් ඇතුළත කැපීමට සූදානම් කර තිබූ බවට තොරතුරු වාර්තා වී තිබෙනවා වැටලීමේදී සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර ඔවුන්ගේ ලද තොරතුරු වලට අනුව මෙම ගංජා හේන් තුන පවත්වා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 36ක පමණ මුදලක් වැය කර ඇති බව සඳහන් මෙම හේන් තුනෙහි අස්වැන්න නෙලීමට කටයුතු කළේ නම් වියලි ගංජා කිලෝ 2200ක් 2500ක් අතර ප්‍රමාණයක් ඔවුන් ලබා ගැනීමට සැලසුම් කර තිබූ බවයි සුරාබදු නිලධාරීන් පවසන්නේ ගුවන් හමුදාවේ නිරීක්ෂණ යානා මගින් මෙම ගංජා හේන් නිරීක්ෂණය කිරීම නිසා ඔවුන් ඉතා ඉක්මනින් වගාව කපා ඉවත් කිරීමට සැලසුම් කර තිබූ බවද සඳහන් ඊට පෙර කඩිනමින් ක්‍රියාත්මක වූ සුරාබදු නිලධාරීන් මෙම ගංජා හේන් වැටලීමට සමත්ව තිබෙනවා මෙතර වලස්මුල්ල මැදගන්ගොඩ ප්‍රදේශයේ ඊට රහසිගතව පවත්වාගෙන ගිය ආයුධ නිෂ්පාදනාගාරයක් වැටලීමට පංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා මෙම ආයුධ කම්මල තුල තිබී T56 ගිනියවි ගල් කටස් ගිනියවි මෙන්ම තවත් ගිනියවි කොටස් සහ උණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා ආයුධ නිෂ්පාදනයට යොදා ගන්නා ලද උපකරණ තොගය සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවටගත් බවයි විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළේ සියම් ගෝවිතන් කටයුතු සිදු කර ගැනීමට නොහැකිව අර්බුද රැසකට මුහුණ දී සිටින ගෝවින් පිරිසක් පිළිබඳව තොරතුරු අපට වාර්තා වුණා ඒ මහනුවර සහ දඹුල්ල ප්‍රදේශයෙන්
නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මහනුවර බදුල්ල රජමාවතට යාබදව පිහිටා ඇති ලැමසූරිය වෙල්යායේ ජීවත් වෙන ගොවි පවුල් සංඛ්‍යාව 400කට අධිකයි. නිදහස ලැබීමටත් පෙර සිටම පැවති මෙම වෙල්යාය වසර 100කට වඩා පැරණි බවත් එහි ප්‍රධාන අමුණ එම යුගයේදී සකස් කිරීමෙන් අනතුරුව අවස්ථා කිහිපයකදී අධික වර්ෂාව හේතුවෙන් විනාශ වූද ප්‍රතිසංස්කරණය කර නොමැති බවයි ගොවීන් පවසන්නේ. ප්‍රධාන අමුණේ සිට කිලෝමීටර් 6ක් පමණ දුරට ඇල මාර්ගයේ දිවෙන බවත් එම ඇල මාර්ගයෙන් ලබා ගන්නා ජලයෙන් කුඹුරු හෙක්ටයාර 120කට අධික ප්‍රමාණයක් වගා කරන බවත් ගොවීන් පවසනවා. දැනට ඉතින් අපි කොහොම හරි ඔය බේරගෙන බේරගෙන ඉන්නවා. හෙටන් දැල්තා මොන මොනවා වෙයිද කියලා කියන්නත් බැහැ. ඇල ඔක්කොම ගොඩ වෙලා තියෙන්නේ. ඇලේ ගන්න දෙයක් නැහැ. මේ ඇලේ දැන් කපන්න ඩෝසරයක් ගෙනවට ඩෝසරේ ගෙනල්ලා උවමනා තැනක් නෙමෙයි කපන්නේ. එක තැනක් ඔය කොහේ හරි හර දාලා යනවා යන්ට. දැන් ගියාලෙත් අපි මේ බොහොම කරදරයක් වින්දා මේ වතුර ටිකට්. මාස් ගන්න රවුලන්නේ. කොහෙන් හරි වතුර එනවා අපිට. ඇලවල් තමයි මේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඇලවල් ගොඩ වෙලා තියෙනවා. ඇලවල් සුද්ධ කරන්නේ නැහැ. පතුල හරන්නේ නැහැ කවුරුත්. බලලා පොඩි කොන්ක්‍රීට් එකක් බැම්මක් දාලා යනවා යන්ට. ඉතින් පතුල හරන්නේ නැහැ කවුද. අපි වැලිකොට දාලා ගිය සැරේ ගියවරුද කඩාණි කියලා පස්සේ එතන හැදුවා. වැලිකොට 100ක් දැම්මා. ඉතින් මේ සැරේත් දැන් ඒ විදිහටම තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒකල මම කියන්නේ මේ කඩාණි වැටෙන්න ඕන සල්ලි පාස් වෙන්න. ඉතින් මේ මේක විනාශ වෙන්න ඕන ඇල හදන්න. එහෙම කතාවක් තමයි මේගොල්ලන් කියන්නේ. බිස්නස් කරන ගණන් විදියක් නැල්ල. ඇල පිරිල උතුරන වතුර. හරව ගන්න බැරුව තමයි අපිට දැන් තියෙන්නේ. වල්ලෑහට වකා කර ගන්න වතුර නැහැ. මේ මිනිස්සු හැමදාම දොස් කියනවා අපිට. ඔම්මණ අයින් කරලම නැහැ. මිනිස්සු අයින් කරනවා කියලා නිකන් බරුව රොඩු ටික විතරයි නේ අයින් කරන්නේ. ඒක කපන්නේ හරියට කෙනෙක් නැහැ. ඒක බලන්න ගියාට කිසිම කෙනෙක් කරන්නේ නැහැ ඒක. එහෙම හරි එකට. වාර මාර්ග බලදාරි කොහොමවක් කරන්නේ නැහැ. ඒකට එන්නේ නැහැ බලන්නේ නැහැ. එනම ඇවිල්ලා මේ නිකන් ඇවිදලා බලන්නේ ඔය ලියාගෙන යනවා විතරයි. ඌ පොතර පතර විතරයි. විධිමත් අයුරින් ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කරණය කරන ලෙස බලධාරීන්ට අවස්ථා කිහිපයකදී දැනුම් දී ඇති නමුත් ඔවුන් ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් දක්වා නොමැති බවයි ගොවීන් චෝදනා කර සිටින්නේ. මේ අතර කණ්ඩලම වැව් ජලයෙන් පෝෂණය වන 1 ඇල 2 ඇල 3 ඇල සහ මඩාටුගම කෘෂි ව්‍යාපාරයෙන් පෝෂණය වන කුඹුරු අක්කර ගණනාවක් සහ උඳු වගාවන් මේවන විට ජලය නොමැති වීම හේතුවෙන් වියලී ගොස් තිබෙනවා. නිසි කලට මහවැලියෙන් වතුර මුදා හැරීම සිදු නොකිරීමෙන් තම ගොයම් හා අනෙකුත් වගාවන් වියලී ගිය බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. දැන් අර කොත් ඉහෙල කොත් මලේ අපිට ටීවී එකේ පේන වාහන් දානවා කියලා. මේ කණ්ඩලේ මේ බව පුරව ගත්තා නම් මුර හතකට වතුර තියෙන. ඉතින් මේ මිනිස්සු තාම මොනවද කරන්නේ? මේක හිස් කරගන්න නැතුව ඒක කටමට්ටම් තියන් ඉන්න මිනිස්සුන්ට වතුර දෙන්න නැතුව. මේක තනිකර රජයේ නිලධාරින්ගේ වැරද. අපි බලාපොරොත්තු වෙන්නේ රජයෙන් හරි දැන්වත් අපිට මේක නිසි කාලට වේලාවට වතුර ටික දෙන්න. මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා ගැනීමට අද ගොවීන් පිරිසක් මඩාටුගම මහවැලි කොට්ටාස කළමනා කරන කාර්යාලයට පැමිණියා. එහෙත් මෙම ගොවි ගැටලුව සම්බන්ධව විසඳුමක් ලබා දීමට එම අවස්ථාවේ කාර්යාලය තුල නිලධාරීකු නොමැති බවයි එහි ආයතන සංවර්ධන නිලධාරී ජයන්ත දිසානායක මහතා සඳහන් කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහවැලි කෘෂිකාර්මික නිලධාරිනියක් දුරකථනයෙන් සම්බන්ධ කරගත්තද ඇය පවසා සිටියේ මෙවැනි ගැටලුවක් සම්බන්ධයෙන් ගොවීන් තමාව දැනුවත් කර නොමැති බවයි. එහෙත් ගොවි ජනතාව පවසා සිටින්නේ මඩාටුගම මහවැලි කොට්ටාස කළමනා කරන කාර්යාලයට තමන් නිරන්තරයෙන් දැනුවත් කිරීම සිදු කළ බවයි. හරියටම දැන් දවස් 16ක් විතර වෙනවා මේ වතුර වහලා. දින 16ක් කියනකොට කොයි තරම් වතුරක්ද බලන්නකෝ. එතකොට මේ දින 16ට මේ කුහුරු මැරුණානේ. සම්පූර්ණ වගකීම දරන්න ඕනේ මහවැලි. ගොයියොන්ට කිව්වා කන්න වැඩ කරන්න කියලා. 100%ක් වතුර දෙනවා කිව්වා. ඒනට කිසි දෙයක් පළක් වුන්නේ නැහනේ. කණ්ඩලමේ වතුර ඕන තරම් තියනවානේ. ඉහළ කොත් මලේ ගලාසෙ ගලන ඕන තරම්. අඳුරට අලවහනවා. අය එහෙම ශේෂ්කට එන්නේ නැහනේ. මේක ෆීල්ඩ් ඔෆිසර්ස් ගමකට ඉන්නේ මහවැලි. එක මිනිහෙක් ඇවිල්ලා නැහැ. අර මගේ මං උදු අක්කරේ කාමාරක් හිටෙව්වා. අක්කරේ කාමාරු මැරුණා. කවුද ආවේ බලන්න. ගොයියෝ තමයි අසරණ වෙලා තියෙන්නේ. මහවැලි පුතු රත් කරන එක තමයි මිනිස්සු කරන්නේ. දැන් වතුර දැම්මත් වැඩක් නැහැ. මේ ගොය මැරිලා තියෙන වතුර තිබිලත් මේ දීලා නැත්තේ. කඩවල් වලට ණය වෙලා තියෙන්නේ. මම බැංකුව වලට රත්තරන් බඩු තියලා වී කඩවල් වලට ණය වෙලා
මම ඒක ගොවිතැන් කරේ නිලධාරීන් අපේ සමිතියේ තියෙද්දි ඇවිල්ලා ඒ කට්ටිය උගත් කියලා කතාවක් කරනවා ඒ කතාව අහන් ඉඳ ලස්සනයි ඒ වුණාට ඒ කට්ටිය ක්‍රියාවෙන් ඒ දේවල් සිද්ධ වෙන්නේ නැහැ කන්නල ව්‍යාපාරේ හැම කන්නෙම ප්‍රශ්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවම තමයි එක්කෝ වෙලාවට කරන්නේ වතුර ටික දෙන්නේ නැත්නම් එන වතුර ටික එක්කෝ මගින් නවත්තනවා ඒ වගේ ප්‍රශ්න තමයි කන්නල ව්‍යාපාරේ ගෙදරක් ගියා කණ්ඩායම කරේ මේ මොනවද මේ උදු හදලා තියෙනවා සංගණනයක් කරනවා කියලා උන් දෙන්නේ තුන් දෙනෙක් ගිහිල්ලා මොකද මොකද ගියාගෙන ආවා එච්චරයි ඊට පස්සේ නම් ඒගොල්ලෝ මූණු මතක නැහැ ඉතින් දකින්නේ මූණු මතක තියෙනවා දැන් රටකට ආපුවත් කිහිපයක් කෙටියෙන් පරිපෝෂණයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය තුගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මතුකම ප්‍රදේශයේදී ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මෙලෙස ප්‍රවාහනය කරමින් සිටි ආහාර තුගයේ වටිනාකම රුපියල් ලක්ෂ 6ක් පමණ වෙන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ. මෙතර පුත්තුලම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත් වීම යටතේ පුත්තුලම දිස්ත්‍රික්කයේ පුරා ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. පුත්තුලම දිස්ත්‍රික්කයේ තුල සෑම නිවසක්ම පරීක්ෂා කිරීමට මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළ අතර ඩෙංගු මදුරුවන් සහිත පරිසර හඳුනා ගැනීමෙන් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ. මහරකම අඹගහපුර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට තනා තිබූ පෝටිකෝව කඩා ඉවත් කිරීමට යමේදී එහි තිබූ කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටීමෙන් පුත්කලෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 49 හැවිරිදී පෙරණියකල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කලවව ජාතික උද්‍යානයේ වනසතුන් දඩයම් කිරීමේ ජාවාරමකයේදී සිටි සංවිධානාත්මක කල්ලියක් අතරංගුවට ගැනීමට ගල්කිරියාකම සහ විජිතපුර වනජීවී කාර්යාලවල නිලධාරීන් සමත් වී තිබෙනවා. එහිදී සකකරුවන් තිදෙනකු වනජීවී නිලධාරීන් විසින් අතරංගුවට ගෙන ඇති අතර ඔවුන් කලවව විජිතපුර ප්‍රදේශයේ පදිංචිකරුවන්. වාරියපොලේ නාටකණී පාසල අසල අක්‍රේ කහමාරකින් යුත් ක්‍රීඩා පිටියක් වල්පිහිවීම හේතුවෙන් ප්‍රයෝජනීයට ගත නොහැකි තත්වයට පත්වැති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. කලකට හිතදී මෙම ක්‍රීඩා පිටිය ප්‍රදේශයේ ජනප්‍රිය ස්ථානයක් ලෙස තිබූ බවට ජනතාව පෙන්වා දෙන අතර බලධාරීන්ගේ අවධානය යොමු කර කඩිනමින් මෙම ක්‍රීඩා පිටිය නැවත පිළිසකර කර දෙන ලෙස ජනතාව ඉල්ලීමක් කරනවා. ප්‍රධාන පුවත් විකාශයේ අවසන් ජලි තොමියම රාත්‍රී 9:35ට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.